හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි අපි පියතුමාගෙන් අවසරයි මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඒ වගේම රාවේ මෙම 30 වන සංවත්සරය සඳහා ආරාධනා ලැබ සහභාගී වී සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි අපි හිතනවා මේ සමාජ ප්‍රගමනයේදී ඒ සඳහා අවශ්‍ය වන ජන විඥානයේ සකස් කිරීමේදී සුවිශේෂීතම පෙරටුගාමි කාර්යයක් රාවේ පුවත්පත ඉටු කොට තිබෙනවා විශේෂයෙන් අපේ රට වෙලාගෙන තිබෙන මිත්‍යාවට එරෙහිව මට මතකයි ගවඝාතනයේ පිළිබඳ සාකච්ඡාවක් සමාජයේ ආන්දෝලනයට පත් වෙමින් මුදහැර තිබුණු වෙලාවක රාවේ පුවත්පතෙහි විද්‍යාත්මක පැත ඉතා නිරවුල්ව සමාජය වෙත ගෙන යාම සඳහා නිර්භය පීවරක් ලැබුවා හැම දිනාම සැලකිත ප්‍රමාණකින් අර මහා සෝතේට යටත් වෙලා තිබෙන වෙලාවක ඒ වගේම වර්තමානගත කුසකර්මාන්ති පිළිබඳ ගොඩනැගී තිබෙන මහා මිත්‍යාමන්ට එරෙහිව මම ඉතින් විද්‍යාත්මක කුසකර්මාන්තයක් වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් මේ නිශ්චිත මොහොතේ රාවේ පුවත්පත ඉටු කරමින් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි අතර වෙනස්කම් බොහෝ තිබුණත් සමාජ ප්‍රගමනයේදී රාවේ පුවත්පත කරලද කාර්යභාරයට අප තුළ ඇගීමක් තිබෙනවා පමණක් නොව එම කාර්යභාරය වඩා සාර්ථකව ධෛර්ය සම්පන්නව ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මෙතන අපිට අවමංගල සභාවක් නම් මියගේ කෙනාගේ ගුණකතන කරන්න පුළුවන් අපි ඔකටම එකට මෙතන ආගමික උත්සවයක් නම් සිත් පහන් වීම සඳහා සහභාගී වෙන අයගේ මෙත් වඩවන්න ප්‍රකාශ කරන්න පුළුවන් අපි ඔක්කොම එක දිසානතියක මෙතන පාසල් දරුවන්ගේ ස්ථානයක් නම් දරුවන්ගේ අනාගතය පිළිබඳව අපි අතර විසංවාදකින් තොරව බොහෝ දේ කියන්න පුළුවන් හැබැයි මේක රාවේ වේදිකාව විසම්මුතියේ වේදිකාව එනිසා මා හිතනවා මෙතන බොහෝ පරස්පර දේ කියවිය යුතුමයි කියා ඒ මොකද අපට ලබා දී තිබෙන මාතෘකාව ගත්තොත් ආදරණීය රටක් ඇති කරගන්නේ කෙසේද ආපස්සට ඉදිරියට මිසක්කා ආපස්සට නොයා අපි වළක්වා ගත හැක්කේ කෙසේද රාවේ උපදේශක තුමා පැහැදිලි කර අපේ ඉතිහාසයේ මේ දක්වා වර්ධනය විය තිබූ ආකාරය ඉතිහාසයේ ඇති වී තිබුණු ගැටුම් සහ ඉතිහාසයේ නිර්මාණ වූ ආකාරය අද අපි මුහුණ දී තිබෙන ඛේදවාචකයේ බරපතල තත්ත්වයක් නිර්මාණය කරන බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවා හැබැයි අපි ඉදිරියට යන්නේ කෙසේද ඉදිරියට යා යුතු වන්නේ කවර මාර්ගයෙන් ඔස්සේද ඒ තමයි මා හිතන්නේ අපි ඉදිරිපිට තිබෙන විශාලම සංවාදය රටක් ඉදිරියට යන්න නම් අපි තන අපි ආර්ථික ශාස්ත්‍රයේ කවර දිශාවකට අපි පරිවර්තනය විය යුතුද රටක් ඉදිරියට යන්න නම් අපි සමාජයක් ලෙස කවර දිශාවකට පරිවර්තනය විය යුතුද අපි ඉදිරියට යන්න නම් පාලනයේ යහපත් භාවය කවර දිශාවකට අපි පරිවර්තනය කළ යුතුද අපි ඉදිරියට යන්න නම් නීතිය සහ විධානය ආධිපත්‍ය කවර ආකාරයෙන් අපි තහවුරු කළ යුතුද අපි ඉදිරියට යන්න නම් අපේ රට තුළ ජාතික සමගිය කවර ආකාරයෙන් අපි වර්ධනය කළ යුතුද මේ ප්‍රධාන කරුණු මත තමයි අපි ඉදිරියට යනවාද ආපස්සට යනවාද කියලා තීරණය වන්නේ එහෙනම් අපි ඉන්නේ කොතනද අපි සිටින්නේ කොතනද අපි ආර්ථික වශයෙන් අතිශය ගැඹුරුතම අර්බුදයකට මුහුණ දී තිබෙනවා ඒ සරලනේ මට මතකයි රවි කරුණායක අමාත්‍යවරයා ගේසරේ අයවැය ලේකම් ඉදිරිපත් කරන වෙලාවේදී කිව්වා අපේ ණය ප්‍රමාණය ගැන කිව්වා රුපියල් බිලියන 8443යි කිව්වා අග්‍රාමාත්‍යතුමා පෞගේ මාර්තු මාසේ කිව්වා නෑ 8403 නෙවෙයි අපි අලුතෙන් බිලියන 123ක් බිලියන 123ක් මුන්ද කෝටි 1,2300ක් අපිට අමතක වී තිබෙනවා හොයා ගන්න බැරුව තිබුණ අපි අලුතෙන් හොයාගත්තා කිව්වා එවලා මා පාර්ලිමේන්තුව දැන් හරිද කියලා එතුමක තාමත් විශ්වාස නැහැ කිව්වා අපේ ණය පංගුව දස ලක්ෂ කෝටි දස ලක්ෂ
පනස්දා ඉක්මුවේ හැකි වීම. ඒකනේ මොකක්ද? අපි ගැඹුරුතම ණය අර්බුදයකට පෙළී තිබෙනවා. පසුගිය වසර 5 ඇතුළත වසර 2ක් රාජ්‍ය මුළු ආදායම ණය පොලි වාරිකේ ගෙවීමට ප්‍රමාණවත් වී තිබෙනවා. තව වසර 2ක් රජය උපයා ගන්න ලද ආදායම ණය පොලි වාරිකේ ගෙවුවට පස්සේ කෝටි 500කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. එනිසා මේ ණය අර්බුදින් ගොඩීමේ අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. ඊළඟ අපේ රටේ ආනයන අපනයන වෙළඳ පොලේ ඇති වී තිබෙන ගැටලුව අපිට ආසන්න වශයෙන් ගත්තොත් පිට රටින් බහන් දානනය කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. 20.19 ආසන්න ප්‍රමාණයක් අපිට වැය වෙනවා වසරකට පිට රටින් බහන් දානනය කිරීම වෙනුවෙන්. නමුත් අපි පිට රට බහන් විකුණා උපයා ගන්නේ ඩොලර් බිලියන 10යි ආසන්න වශයෙන්. සියදසියක වෙළඳ පරතරයක් තිබෙන රටක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ රාජ්‍ය ආදායම 1994 දී රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයකට සිට 23ක් පැවතුනා. 2014 රාජ්‍ය ආදායම 11.5යි. රාජ්‍ය ආදායම හරි අඩකින් කඩා වැටලා තිබෙනවා 1994ට සාපේක්ෂව. අපේ ආදායම් විදියාවේ සුමතාවේ ඉහළම 10% අපේ රටේ ජාතික ධනයේ 38ක් භුක්ති විඳිනවා. 15ම 10%ට හම්බ වෙන්නේ අපේ රටේ ජාතික ධනයෙන් 1.1යි. ඒක ලොකුමක්ද? රටේ අපි ඔක්කොම එකතු වෙලා ලොකු පාංගෙඩියක් හදනවා. ඒ පාංගෙඩිය ප්‍රති 100කට කපපුවාම උඩම ඉන්න 10 දෙනා ප්‍රති 38ක් භුක්ති විඳිනවා. යටම ඉන්න 10 දෙනාට හම්බ වෙන්නේ පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි. සාධාරණ. අග්‍රාමාත්‍යර පෞගිය නොවැම්බර් මාසේ 5 වෙනිදා තම ආර්ථික ප්‍රකාශනයේ ඉදිරිපත් කරමින් කිව්වා රටේ ජනගහනයේ සිට 43ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කිව්වා. රටේ ජනගහනයේ සිට 43ක් ලක්ෂ 81ක ආදායම දවසක ආදායම ඩොලර් 2කට අඩුයි. එහෙනම් අපි මහා ගැඹුරු ආර්ථික අර්බුදයකට විල්ල නැද්ද? අපි මේ ගමන් කරපු ආර්ථික මාවත අසාර්ථක නැද්ද? ඒ නිසා තවත් අපි ඉදිරියට තිබින්නේ මේ ආර්ථික මාවත නොවේ. තව මොකද තිබෙන්නේ? හම්බන්තොට වරාය විකිණීම හෝ කොළඹ වරාය නැගෙනහිර ජැටි විකිණීමෙන් හෝ පුල්මුඩේ කණිජ වැලියකට විකිණීමෙන් හෝ කහටගස් දිගල පතර විකිණීමෙන් හෝ මේ අර්බුදයට උත්තර ඉන්නේ නැහැ. ආණ්ඩුවක් කියන්නේ ප්‍රසිද්ධ දේපළ වින්දේසකරුවෝ නොවේ. අද මොකද වෙමින් තිබෙන්නේ? ආණ්ඩුව ප්‍රසිද්ධ දේපළ වින්දේසකරුවෝ බවට පත් වෙමින් තිබෙනවා. එනිසා අද අපට මේ අසාර්ථක ආර්ථික උපාය මාර්ගය වෙනුවට නව ආර්ථික උපාය මාර්ගය දෙසට රට පරිවර්තනය කිරීමේ අවධියකට යුගයකට පැමිණෙ තිබෙනවා. එක් යුගයක් අවසන්. ඒ යුගයට පැවිදි කාර්යභාරය තිබුණා. කුස්කර්මාන්ත සංවිධිත කරන්න, ගල්ලි ව්‍යාපාරය පටන් ගන්න, මින්නිරි ව්‍යාපාරය පටන් ගන්න, කුස්කාර්මික පුහුණු පාඨමාලා පටන් ගන්න, එවැනි ගමසා නගර අතර සම්බන්ධය හදන්න එක් යුගයක කාර්යභාරය. දැන් ඒ යුගයේ කාර්යභාරය අවසන්. ඒ නිසා නව යුගයේ කාර්යභාරයක් අපේ රටේ ආර්ථිකයේ පරිවර්තනය සඳහා විලිරුදාවක් කිම් මේ සමාජෙ පෙළෙනවා. ඒ අපි අත්පත් කරගත යුතු එක දිසාන තියෙනවා. දෙක මේ රාජ්‍ය පාලන පිළිබඳ ප්‍රශ්නය, වංචාව දූෂණය නාස්ති පිළිබඳ ප්‍රශ්නය. මේක සරල ප්‍රශ්නයක් නෙවෙයි. මේ හොරකම් කරන්න කාගේ ධනයද? මේ නාස්ති කරන්න කාගේ ධනයද? මේ සිරිපාල මහත්තයාගේ පොල් වත්තර පැනලා සුමනපාල මහත්තයා පොල් ගෙඩිය හැඳගෙන ගිය ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සිරිපාලටයි සුමනපාලටයි බේර ගන්න පුළුවන්. සිරිපාලට කියන්න පුළුවන් ඔයා අහිඳගත්තු කෙනෙක් අරයන් අහිඳගත්තු නිසා අරයන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සිරිපාලට කියන්න කිව්වම කරපු වැඩේ කැතයි ආපෝ දීලා යන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසියට ගිලන් තමිල්ලක් දාලා නඩුවක් විභාග කරන්න පුළුවන්. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. හැබැයි මේ හොරකම් කරලා තියෙන නාස්ති කරලා තියෙන කාගේ ධනේද? මේ රටේ මහා ජනයා නිෂ්පාදනය කරන ධනයෙන් පංගුවක් බහන්දාගාරේ ගන්නවා. මේ රටේ මහා ජනයාගේ ධනය. ඒ ධනෙන් බහන්දාගාරයට එනවද ධනෙන් පංගුවක් හොරකම් කරනවා. ඊළඟ බහන්දාගාරයට එන්න තියෙන ධනෙ හොරකම් කරනවා. මේකයි හොරකම කියන්නේ. මෙල කොහෙවත් නෙවෙයි. එක්ක බහන්දාගාරේ ධනිය, එක්ක බහන්දාගාරයට එන්න තියෙන ධනිය. ඒකනේ මේ රටේ මහ ජනයාගේ ධනිය. ඊළඟ මේ රටේ මහ ජනයාගේ සම්පත්, ඉඩම්, දීපල, ස්වභාවික සම්පත්. මේවා තමයි හොරකම් කරන්නේ. තොර ජනවාරි මාස 8 වෙනිදා පරිවර්තනයේදී ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රබලතම මාතෘකාව බවට පත් වුණේ වංචාවට, දූෂණයට, නාස්තියට දඬුවම්. ඇයි ලබනු දෙන්නේ? ඔබ මා හිතනවට වඩා දූෂිත වලල්ල ප්‍රබලයි. එකට ප්‍රධාන දේශපාලකින් ඉන්න 190,000 හමුදාවෙන් 100%කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී සිටිනවා.
අසුවතර දහක්වන පොලිසියෙන් 50කට අසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී තිබෙනවා 2400ක් වන සිවිල් සේවයෙන් පරිපාලන සේවයෙන් 100කට අසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී තිබෙනවා දේශපාලක සම්බන්ධයි පොලිසිය සම්බන්ධයි හමුදාව සම්බන්ධයි ප්‍රධාන රාජ්‍ය නිලධාරියා සම්බන්ධයි ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරික සම්බන්ධයි ව්‍යාපාරික සම්බන්ධ මේ 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 හොරකම ඇතුලේ මේක හරි ප්‍රබලයි මේක නීති විරෝධී ගිනියාවක් තිබෙනවා එවන් ගාඩ් වෙනි මේක පාතාලි සබතකම් තිබෙනවා මේවට ලියාපදිංචි කරන ලද වාහන තිබෙනවා මේ දූෂිත වලල්ල ඔබ මා හිතන තරම් සරල වලල්ලක් නෙවෙයි මේට අධිකරණයේ මැදිහත් වීම තිබෙනවා ජනාධිපතිතුමාට මතක ඇති 2010 ජනාධිපතිවරණ පීඩී කඳවුරු දෙකක එම මැතිවරණයේ තුමාගේ පෙළපාලිය උද්ඝෝෂණය කරයි තුමාගේ කාර්යයකට යම් හානිය සිද්ධ වුණා ඒ හරහා නඩුවක් දැම්මා වාහනේ පොදු දීපල යටතේ නඩුවක් දැම්මා ඒ නඩුව අනුව අපේ පක්ෂී පොළොන්නරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හැඩ කටයුතු සුභසිංහ සහෝදරයා රිමාන්ඩ් එකේ හිටියා මාස 9ක් අද එක්සත් ජාතික පක්ෂී මන්ත්‍රීවරයෙක් හැඩ කටයුතු සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරයා මාස 6ක් රිමාන්ඩ් බාර හිටියා මොකද්ද රජයේ දීපලක් වන වාහනයකට අලාභ හානි හේතු කොටගෙන රුපියල් 25000කට වඩා වැඩි අලාභ හානියක් සිදුවීම හේතු කොටගෙන අප නැතුව මාස 6ක් 9ක් රිමාන්ඩ් එකේ ඉන්න අද සතියේ එළියට එනවා කොහොමද මේ වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ මේ දූෂිත වලල් අධිකරණේ ඉන්නවා මේක සංගවන්න කරුණක් නෙවෙයි සැප්තැම්බර් මාසේ නඩුව මේ මාසේ පස්සෙන්ලට කල්යන්න කොහොමද කොහොමද කල්යන්න එනිසා මේ දූෂිත වලල් ප්‍රබලයි එයාට මාධ්‍ය හිමිකරුව සමහර මාධ්‍ය හිමිකරුව සමහර නීති විරෝධී ගිනියම් හිමිකරුව සමහර පාතාල සබතකම් හිමිකරුව එනිසා මේ දූෂිත වලල්ල කියන්නේ ලංකාවේ ප්‍රබලතම සංවිධානාත්මක වලල්ල මේ වලල්ල පරාජයට පත් කරන්න බෑ හුදු කුඩා කුඩා පරිවර්තන වලින් කොන්න පරාජ කරන්න මේක පරාජයට පත් කළ හැකිද කුඩා කුඩා පරිවර්තන වලින් ප්‍රෙස් කොන්ෆරන්ස් එකකින් අල්ලා සෝදූ සංගම සභාවට පැමිණිලක් දාමින් පරාද කරන්න බෑ ඔවුන් සතු මාධ්‍ය තිබෙනවා නම් ඔබ බල කල්පනා කළ බලන්න මික්වහරක යානා ගනුදෙනු පිළිබඳව සම්ඩිලීඩ පුවත්පතේ ලියවෙනවා මාසයක් යනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙනවා ඒ වෙන්නේ කොහොමද රෝහණ දිසාන රෝහණ කුමාරව ඝාතනය වුණේ කොහොමද ඉතිහාසය හොයලා බලන්න නෝ සරල දේ නෙවෙයි ඒ නිසා මේ දූෂිත වලල්ල හුදු මාධ්‍ය සාකච්ඡාවකින් හුදු පෝස්ටරකින් පරාජයට පත් කළ හැකි වලල්ලක් නෙවෙයි මේ රාජ්‍ය සුද්ධ කිරීමේ කාර්යභාරයේදී පොදු මහජන ව්‍යාපාරයක අවශ්‍යතාවය තිබෙනවා ප්‍රබල මහජන පෙරමුණකින් විතරයි මේ දූෂිත වලල්ල පරාජයට පත් කළ හැකි වන්නේ එසේ නැතු මේ රාජ්‍ය සුද්ධත්වයට පත් කරන පිරිසුදු කිරීම සඳහා අවස්ථාවක් ලැබී කියලා විශ්වාස කරන්නේ ඒ විතරක් නෙවෙයි මේ නාස්තිය මත තියන මේ රටේ ඈතින් ගොවි ජනතාව සාමාන්‍ය මේ රටේ ධනෙ නිෂ්පාදනය කරන ජනතාව පරපෝෂිත කණ්ඩායමක් නඩත්තු කරන මේක සාධාරණද මේක සාධාරණ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ආවා ආණ්ඩුවට සම්බන්ධ වී සිටින මන්ත්‍රීවරු 58 දෙනෙකුට මාසයකට 590000 ගානේ මාසික කුලියට වාහනයක් අරන් ලබා දෙන්න 590000 මාසික කුලිය වැක්සා එන්ඩීටී එකතු වුණාම 107යි ජනාධිපතිතුමාගේ නිර්දේශ මාගාව තිබෙනවා ඒ කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කරලා 107යි මාසික ඒයි ඒයි මොකද ලබා දෙන්නේ මන්ත්‍රීවරුන්ට බලපත්‍ර වාහන බලපත්‍රයක් හම්බ වෙනවා බලපත්‍ර විකුණනවා තව අමතරව කුලියට ගත යුතුද ලක්ෂ 7 ගණන් වාහනය ජනාධිපතිතුමා ඒක ආර්ථික කමිටුවට යොමු කරන්න කියලා තිබුණ නිර්දේශවල පහුගිය 31 වෙනිදා මාසී ආර්ථික කමිටුව නිර්දේශ කරා ආර්ථික කමිටුව අනුමත කරා මේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා වියදම කොච්චරද එක වාහනයක් වෙනින් කුලියට ගැනීම සඳහා මා අවුරුදු 5 ගිවිසුම අත්සන් කරන ලක්ෂ 420යි වාහන 58 වෙනුවෙන් වියදම මිලියන 2436යි කෝටි 243යි මේ රට ජනතාව කෝටි 243ක් වැය කරන්න ඕනද 54 දිනකට වාහන වෙනින් අපි අහන්නේ තමුන් අසල පරපෝෂිත වේදි මේ අපි අහන්නේ මේ මේ මේක යහපත් කරන්න ඕනේ නැද්ද එක්කෙනෙක් වෙනුවෙන් ලක්ෂ 420ක් වාහනයක් කුලියට ගැනීම වෙන කුලියට ගන්න අවුරුදු 5 ගුණාම නැවත කම්පැනිවල ලබා දෙන්න ඕනේ කොහොමද මේ සිද්ධ වෙන්නේ වනාස්ති නෙමෙයි
කර්ම අමාත්‍යාංශය තමත් මාස 8කට ආසන්න කාලයක් ලක්ෂ 210 210 ගණන් බදු ගෙවමින් කිසි ප්‍රයෝජනයක් ගන්න මාසෙට ලක්ෂ 210 බිල්ඩින් එකේ කුලිය සාධාරණ කුසකර්මාන්ත හරණම් ගෙනියන්න ඕන ගුවි ජනපදයක පිහිටවන්න ඕන ගිහිල්ලා කොළඹ නගරේ ලක්ෂ 216 දෙල කාර්යාල අපේ කුලියට ගත යුතුද මේ කොහොමද යුක්ති සහගත වෙන්නේ දහනමින සංශෝධනය අනුව අමාත්‍යවරු සිටිය හැක්කේ 30යි නියෝජ රාජ්‍ය අමාත්‍යවරු 40යි හැබැයි අමාත්‍යවරු 30 40 දක්වා වැඩි වෙන්නේ ඇයි 100ට 30 ඉඳන් 48කින් තව 18කින් වැඩි වෙන්නේ ඇයි ජනතාව දැනගන්න ඕන නියෝජ අමාත්‍යවරු සංඛ්‍යාව රාජ්‍ය අමාත්‍යවරු නියෝජ අමාත්‍යවරු 40යි ඒක 45 දක්වා වැඩි වෙන්නේ ඇයි 30ක් සහ 45ක් 30ක් සහ 40ක් එකතු 70යි එකතු 70 අනුතුල දක්වා වැඩි වෙන්නේ ඇයි මාදක මහදම්ක හිටපු සභා හිටපු නියෝජ්‍ය සභාපතිවරයා ප්‍රකාශයක් කරා සාමාන්‍ය අපේ රටේ අමතිවරයෙක් නඩත්තු කරන මාසයකට මිලියන 6ක් ලක්ෂ 60ක් වැය වෙනවා කියන අපි එම නඩත්තු කළ යුතුද අපිට මොනවාසරෙන් අහන්නේ ශ්‍රී ලංකා නිවාස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ඒකාබද්ධ වාණ්ඩුවක් හදනකොට අමතිවරු සංඛ්‍යාව වැඩි වෙන්න ඔය රට ලොකු වෙනවද විෂයන් වැඩි වෙනවද දානමින සංශෝධන අමාත්‍යවරු 30 48 උනේ ඇයි කියලා මේ රට ජනතාව දැනගත යුතුයි ඒ නිසා මේ නාස්තිය නතර කරන්න සාමාන්‍ය සරල ක්‍රමවේදයන් හරහා පුළුවන් කමක් ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නිසාද මේ යහපත් රාජ්‍යකරණය පිළිබඳව ප්‍රබල ජනතා ව්‍යාපාරික අවශ්‍යතාවය තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා රට ඉදිරියට ගෙන යන්න නම් ඒ විතරක් නෙවෙයි මේ සමාජය කොටන ගිහේකද මොකද්ද මේ සමාජය නිත්‍යව පිසුපස හඹායන අපේ රට රූප රූපවාහිනී නාලිකාව කියන්නේ තාක්ෂණීය ඉහළ අධිරයක් ඒක තාක්ෂණික තම ප්‍රබල අධිරයක් හැබැයි මේ ප්‍රබල අධිරය අපි ප්‍රයෝග කරගෙන තියෙන මොකක් වෙනුවෙන්ද සමාජයේ මිනිසාගේ චින්තනය වර්ධනය කිරීම වෙනුවෙන්ද එහෙම නැත්නම් මිනිසා ඉතා කුඩා ගුලක රිංගවපු නිත්‍යවන් පිරිච්චි ඔලුකුවර පුරවගත්තු මිනිස් වෙනුවෙන්ද අපි මේ තාක්ෂණ ද ප්‍රයෝග කරගෙන තිබෙන්නේ මොකද්ද මේකද කරන්නේ උදේ 7 ඉඳන් මෝනින් වැඩසටහන ඒ කියන්නේ උදේ උදෑසන වැඩසටහන් ටික බලන්න මොකද්ද කරන්නේ හක් ගෙඩියක් අරගෙන එනවා පැලයක් අරගෙන එනවා ඝන දෙවියන් එක සබඳතාවයක් අරගෙන එනවා බෝකර කෙනෙක් එනවා මොකද්ද වෙලා තියෙන්නේ සමාජෙ ජාතික රූපවාහිනියත් එහෙමයි ඉතින් මොකද වෙලා තියෙන්නේ මේ මිනිස්සු චින්තනයෙන් පෝෂණය කරනවද එහෙම පෝෂණය කරන්නේ නේ මිත්‍යා වපුරන සමාජයක් ගොඩනගමින් තිබෙනවා. මිනිසා අධ්‍යාපනයේ සෞඛ්‍ය මිනිසා පෝෂණය කළ යුතු තිබෙනවා. හොඳ චින්තනය සහිත මිනිසුන් ගොඩනගා යුතු තිබෙනවා. හැබැයි රාජ්‍ය නාට්‍ය උල්ලට වෙන විපත දැක්කහම. එහෙම නැත්නම් සුදර්ශි ශාලාව බදු දෙන්න කර තිබෙන යෝජනාව දැක්කහම. අපි කල්පනා කරනවා චින්තනයක් සහිත මිනිසුන් ගොඩනගන්න මේ උත්සාහ කරන්න කියලා. සැලකිල්ලක් කළ යුතු නැද්ද මේ ප්‍රශ්නේ? ද චින්තනයක් සහිත මිනිසුන් ඕනේ නැද්ද අපිට? එනිසා මේ මිත්‍යාවෙන් ගිලිච්ච සමාජය අධ්‍යාපනයේ ප්‍රබල පුළුල් අවස්ථා ගොඩනැගිය යුතු ශාස්ත්‍රයක් හැබැයි ආසන්න වශයෙන් ගත්තොත් අධ්‍යාපන සෞසත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේ බිලියන 40 කෝටි 400ක් අපාදු කරලා තිබෙනවා ගිය වසරට සාපේක්ෂව සෞඛ්‍ය මිනිස්සු කොන්දර අධ්‍යාපනයක් තිබෙන්න ඕන හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙන්න ඕන සෞඛ්‍ය ශාස්ත්‍රය ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිලියන 10කින් ඒ කියන්නේ කෝටි 10 කෝටි 1000කින් කප්පාදු කරලා තිබෙනවා. වාහනයක් අනතුරු ලක් වෙලා රෝගියෙක් රෝවලට ආපුවම 25000ක් ගන්න. මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයක් අපි වර්ධනය කරන්න ඕනේ නැහැ. එයා ලෙඩ වුණේ කොහොමද කියලා විභාග කරලා සෞඛ්‍ය ස්ථාපිත කරන්න. ඒ සාධාරණ. එයා ලෙඩ වුණේ කොහොමද? එයා සිවිදි ගහන කරගන්නද කි? එයා කාත් එක්ක ආවනේ අනිමේ රණ්ඩුකට පැටලිලාද තුවාල වුණේ? එයා මාර්ග නීති කඩන්න නැතුව ගිහලා වාහනේ කැප්පිලාද තුවාලුනේ ඒ මත සෞඛ්‍යතේ තීරණය කරනවද ඉස්පිරිතාලේ ලෙඩා ලෙඩාමයි හැබැයි අපි කොහොමද කියන්නේ මාර්ග අනතුරක් කාලා පොන් 25000 දීපන් කියලා සාධාරණද මේක මොකද අපේක්ෂා කරන්නේ එනිසා මේ සමාජයේ යහපත් කිරීමේ සුව කිරීමේ නිරෝගී සම්පන්න ජීවිතයක් අධ්‍යාපනයක් විසල් මිනිසක් සහිත චින්තනයක් සහිත සමාජයක් ගොඩනගන්න ඕන රට ඉදිරියට යන්න අධ්‍යාපනයේ දෙක අදූෂිත බව තුන හොඳ විශාල මනස සහිත මිනිසුන්ගේ සමූහයක සමාජීය රට හතර යහපත් පාලනය
संस्कृति उपाधि उपाधि बेडकने उपाधि कारे मालुकारे अगे मालु पेट्टी हेम मालु वर्गम तीन वगे उपाधि कार्य की हुआ महितन हेम दीम तीन उपाधि उपाधि मुखद की लौटा हनु लड्डू मतार मनो उपाधि अद्दू आरती इंजीनियर उपाधि आरे मेरा रस्सा होती ना इमने के उपाधि अद्द उपाधि कार्य को रस्सा तीन मगे मालु ले लेवन तरह मालु वर्ग तीन वगे मुखद में गुड़ना गंधा दन माधक का चंद्रिका कुमार तुंग में පෞගේ දත්තන ගල්ලේ ගිහිල්ලා රැස්වීමක් කවතල වරායට අපි ඉන්සර් 20ක් ගත්තා. හැබැයි දිගටම අපිත් එක්ක හිටියොත් රස්සම් වෙන. මොකද්ද මේ? සාධාරණ මේ. පෙට්‍රෝලියම් එකේ රැකියාවලට ලිපිකරු රස්සාව ගන්නකොට ඉන්ටර්වයුව බෝඩ් එකේ වාඩි වෙලා රියදුරු. එයා තමයි ඉන්ටර්වයුව කරන්නේ ලිපිකරු ගන්න. මොකද්ද අපි ගොඩනගන රාජපාලනේ? යහපාලන කියන්නේ ඒක නෙවෙයි. මේ යහපාලන කියලා කියන්නේ නගර සභාවේ තාප්පේ කළු තෙල් වලින් නේද වැකියා. යහපාලන කෙනෙක් ඊට වඩා දේශපාලන අරුතක් තිබෙන ඊට මා ඊට වඩා මහ බරක් තිබෙන වචනයක් යහපාලනේ හැබැයි මේ කියන යහපාලනේ නගර සභාවේ තාප්පේ කළු තෙල් වලින් ලිපු වැකියා ඔබට තේරු ගන්න පුළුවන් මේ වැකියේ ස්වභාවය කොහොමද කියලා මේකනේ සිටුවේ තිබෙන්නේ එනිසා අපිට අභියෝගයක් තිබෙනවා මේ රට මෙතනින් ඉදිරියට ගෙන යන්න නීති සහ විධාන ආධිපත්‍ය තහවුරු කරන්නේ කොහොමද राज्य परिपालन दमिका जयरत्न युद्ध अरगन तिबिनो ගමසහනගර අතර පාරවල් වල සම්බන්ධ හදලා තිබෙනවා විධිමත් කුසිකර්මාන්තයක් හදලා තිබෙනවා මේට වඩා යමක් කිසිවක් මේ මාවතේ අපට ලැබෙන්නේ නැහැ ඒක තමයි අපි ඉදිරියේ ඇත්ත සත්‍ය එහෙනම් මොකද්ද අපිට තිබෙන්නේ මේ මාවත වෙනුවට වෙනක් මාවතක් ගොඩ නැගිය යුතුමයි කාට හරි හිතෙන්න පුළුවන් ඒක අසීරු නේද ඔව් අසීරු හැබැයි ඒක තමයි නිවැරදි මිනිස්සු मिनिशिष्टाचारे मेतंट वर्धने नेह अभियोग प्रजाव मिनिशा संवर्धने वीति बिन्नि अभियोग परिवर्तन एक मिनिस्प्रगमने इतिहासे मिनिस्प्रगमने इतिहासे बिन्नि अभियोग पलायमिन् हो शिष्टाचार गुडन अभियोग සිංගල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය හදන එක අතිශය අසීරුතු අභියෝගයක්. ඒක සරල නෑ. අපි විපක්ෂ නායකතුමා ඉන්නෝ, අපි සුමන්දිරන් මන්ත්‍රීතුමා ඉන්නෝ. අපිට තා හොඳින් තේරෙනවා උතුරේ දෙමළ ජනතාව ඔවුන්ගෙන් ඔවුන්ගේ නායකත්වයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔවුන්ට එම අපේක්ෂා කරන කාර්යයන් ඉටු කර ගැනීම නිලකිවීම පිළිබඳ ඔවුන්ගේ තිබෙන පශ්චත්තාපය අපි හොඳට දන්නවා. ගමේ කියන්නේ अभियोगात्मक
कैपीतुतिबिन मे रटे महाजन बल वेग्यक रट एक राशि कलितुतुना एक युग एक हमार कुट नवयुग आरंभ क्रीम संदाऊ महाजन व्यापार अवश्यता तमय देशपालन व्यापार दखिन् विशेष मेम अवस्था वापट आराधना क्रीम पिलिबंद वगेम मे विविध समाज तरातिरम्मल मैतने रावे पाटक पुअपते अलविय बहु जातक पुअपत्ट वा यटिंती पुलवा हेबे पुअपत अलवी विन तंक कोल बेलू अनेक पुअपत अलवी विन तंगलट वडा समाज विज्ञान पोषण मिनसुच अतर मे पुअपते अनवा इवन खंडा सहभागी उभ इदिपीट अपिट अपेदासिदिपत वस्तावक लबादीम पीड़ बंदुस्तुतिवंत विमीन रावे समाज प्रगमने कार्य बारे वडा सार्थक विद्रेट गिन हेकिया प्रार्थना करमी ममन अतर विनो भूमिस्तुति हेम दिनाथ।